ඇති ඕනරලා කෑවාම දත්නරක් වෙනවා සිඟිතී. මගේ සෞත්තුල නැමේ. මේ බෑ. ඒ ඩබේ ගෙදරින් පන්සලට දානියු යගෙන යනවා. අපේ අම්මා මං ගෙදරයි කියලා හිතයිද දන්නේ නැනේ. ඔයානේ දෙවඩේ දානු යන්න ඕන තරම් කට්ටි ඉන්නෝනේ. හැබැයි මටත් හිතයි ලොකු පුතේ පන්සල පැත්තේ ගිහිල්ලා එන්න. මල්ලි වෙනුවෙන් බාරයක්වත් වෙලාවත් හොඳයි කියලා මට හිතෙනවා. ඒක තමයි. මේ ග්‍රහලෝකෙම තමයි හිටියේ. ආලෝකේ. කලින් මේ කාර් එක? හොඳයිනේ. මට අංකල් කෙනෙක්ගෙන් අම්මුනේ. මාර හිත හොඳ මිනිස්සෙක් අයියේ. ඒ මිනිස්සයාගේ බොවා කියපන් ගිලා කොණ්ඩ බඳපු චීන උන්ට. එනවා මේ මාව තම්බන්න මේකම. පුතේ දැන් ඔය ඇති. ඇති. මේ දෙයනේ ඇදිලා ගිහිල්ලා දරුවෝ. අපි මොන තරම් හිතේ ගින්දරකින්ද හිටියේ. ඉතින් අම්මේ ඒක තමයි මම ඉක්මනට ආවේ. අක්කේ කොහමද? මල්ලි කරදරයක් නැතුව ආවනේ. කාර් එක ලස්සනයිනේ. කොහෙද චලිය? චලිය. මේ පැච් එකක් ගිහිල්ලා මම දන්න ගෙදරක දාලා ආවේ. අංකල් තමයි කිව්වේ මේ කාර් එක අරන් යන්න කියලා. අද කාලේ අපේ කෙනෙක්වත් කරයි දැම්මේ ඔහොම උදව්වක්. හරි 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 දැන් ඒව ඇති. සිංගිති දුව. අම්මා මල්ලිට තේකක් හදලා ගන්නකො. යම් පුතේ. ගේම පාළු හරියට හොරු වරන් ගියා වගේ. නවින් නාම ඇවිල්ලා සේරම අරන් ගියා. කොහට ගෙනිනවා කියලාද කිව්වේ? මේ උස්සන් ගේ මිනිස්සු නම් කිව්වේ හෝටලෙට ගෙනිනවා කියලා. තාත්තේ කනප්පොට හරිම ආදරේ. සීයාගේ කාලේ ඉඳන් තිබ්බ එකක් නේ. මන් නොදන්නේ ජූඩි හම්. දැන් ලොකු හම් ආවොත් එහෙම මොනවා හිතේද මන් දන්නේ. හලෝ ලැජ්ජ නැද්ද ගෙදර තියෙන බඩු හොරෙන් අරන් යන්න? මේ හලෝ මං ඒව අරගෙන ආවේ විකුණන්න නෙවෙයි. මගේ හෝටල් එකේ තියන්න. මේ සුද්ධු හරි කැමති මේ ඇන්ටික්ස් වලට. වාට පුළුවන් නම් තාත්තවත් විකුණයි. දන්නවද? තාත්තා තාම ගෙදර ඇවිත් නැහැ. මේ මං බිසි මං තියනවා. ඔබ හාමුදුරුවෝ එතකොට අර බන්ටුලත් එක්ක ප්‍රශ්නයක් ඇති වුණේම නැහැ. නෑ ප්‍රශ්නයක් කියන්නේ තාර මේ චලිය මේ පැච් එකක් ගියේ එක තමයි ඉතින්. හැබැයි ඉතින් ඊට පස්සෙ උන් ඉගිල්ලලා ගිහිල්ලා අඩු ගානේ මං උන්නද මලාද කියලාත් බල්ල නැහැ නේ මු. දෙක්කද හොඳ වුණු පෙන්නගෙන හිටියට තියෙන ඉරිසියා. නෑ ඉතින් මේ අම්මා දන්නවද? මේ මිනිහට පිළිකාව. අපි හිටියේ මේ අර අම්මා අහලත් ඇති අර අරබේ ගෙදර වෙද මහත්තයලා අන්නේ ගෙදර අන්න මිනිස්සු මල්ලි
බත් බෙදුවා. ආ තියන් දැක්කේ. පුදුම බඩගින්න ගීටියේ. මේ පුදුම වැඩේ කියන්නේ මගේ ජලිය කැඩුනනේ. දැන් මම ඕක තල්ලු කරන් යනකොට අර මිනිස්සයා කාර් එක එතන කැඩලා. මං ඉතින් හදලා දුන්නා. ඒ මිනිස්සයාත් නුවර බිස්නස් කරන්නේ. දේවිවරු වගේ මිනිස්සුත් ඉන්නෝ. ඒත් ඉතින් මොන දෙයියද තමන්ගේ කාර් එක ගන්න උට දෙන්නේ? මටනම් සත පහකට විශ්වාස නැහැ. ඒ වුණාට අයියේ නෑ වාට මේක විශ්වාස කරන්න වෙනවා. උඹ කියන මොනවද මිනිහ විශ්වාස කරන්න පුළුවන්? ඈ අංගර ලයිබ්‍රරි දුන්න කිව්ව පොතලට දඩකොල ඇවිල්ලා. බොරු කාර්යා. මං නම් කියන්නේම මේක මේ කාගෙන් හරි හොරගම් කරන් ආපු එක. අනේ ලොකු පුතේ. මේ ඕගොල්ලන්ට මම ওই තරම්ම සැකරම් මං ඕක කියලා දීලා එන්න. මේ මනුස්සයා කාර් එක දුන්නේ ගෙදර මිනිස්සු බය වෙලා ඇති කියලා ඉතල. ඔව්. අපිවත් පොලිසිය යවන්න නැතුව ඕක ගත දිහාකට දීලා වරයි. හරි 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 මං ඕක කියලා දීලා එන්න. ඉවරයිනේ. ඉතින් මේ මහරය කොහේ යන්නද? මම මේක කාගවත් මොකක් කතා අහන්න ඕනේ නෑනේ. ඔයාලා වඩ පැටලෙන්න එපා මං මේක දීලා එන්න. මට තමයි කියන්නේ ඉල්ලන් කරනවා. අනේ ලොකු පුතේ අර නවත්ත ගනින්. පොඩි පුතේ. අනේ මයි කෙල්ල ආව නේද? මේ රෑ කායක දාවේ. තේග්‍රිස් මාමා ගෙනත් ඇරලුවා. දැන් නම් අසනීප පාටක් පේන්නේ නැහැ. බෙහෙත් ටික හරියට බිව්වනේ. අම්මේ. නැත්තම් ඉතින් වෙද මාමාට කරදරේ. ඉන්න මං අස් කරන්න. අර යෝධයාට එකින් එකට කියන්න ඕනේ. හිතලා මතලා කිසිම දෙයක් කරන්නේ නැහැ නේ. මාල්ට ඉතින් කවි කී කී ඉන්න තිබ්බනම් ඇති. මාතේ කතා කරන්න එපා. අනේ මේ thank you අපිට දීපු රැග්ගයකට ආ. ආ මං අර කැලේ මැද්ද මැරුණා නම් ඒත් එච්චරයි නේ. උඹලා මිත්‍රයෝ තමයි අර මිත්‍ර කොටසක් ඉන්නවනේ මේ වචී පරම කියලා. අන්නේ જાතියේ. මේ බොන දෙයක් හිතාගනින් අපි උඹව හෙව්වේ නැද්ද දලට. ආපමුයි. ආ ඔව් ඔව් ඔව්. හැබැයි එකක් කියන්නම්. මට ඇත්තටම උඹලට වඩා හොඳ යාළුවෙක් හම් වුණා. මේ එයාට කාර් එකක් දුන්නා. රැක්කනේ. දැන් ඉතින් ඉරිසියා කරපන්. අපි මගේ හැරලා ගියාට පාඩුවක් කියලා නෑ වගේ. කාගෙන කාය කිසු
මේ මූ මූ කියන බොරු වලට නම් වෙනම අපායක් හදන්න වෙයි බං. එංගෙන බොරු. ඔව්. ඇයි? තා මොන හරි කිව්වොත් මං උඹලා දෙන්නා යවන අපායට. මේ දරුවා එක්කලා දැන් මට කියන්න බුරියානි එක මල්ලි මේ කාමර තියනවා තියනවා ආ නැදට යන්නේ නෑ නෑ දන්නෝනේ දන්නෝනේ අර යමෙ පිස්සිනට වඩ අපි ඔලුව සඳිපාය අපිට කොහෙන් දන් කළා මල්ලි ඇත්තද කියන්නේ බොරුද කියන්නේ කියලා හොයා ගන්න දෙන්නේ මොන හොයන්දද කට ඇරියොත් බොරු කියන්නේ මට බය මේ අපටත් පොලිසිය යන්න වෙයිද කියලා අනේ අම්මා නිදි හින්ද මන් තේ හැදුවේනේ ආමික බොන්න අම්මා ඔයා බොන්න දෙවි මම නෑ ගන්න මම බිව්වේ නෑ බොන්න ඊයේ එළි වෙනකන් නිින්ද කියන්නේ මාන්දර ජාමිට තමයි නිින්ද කියන්නේ ඊය අර විදිහට කතා කරපු එක තමයි හොඳ. කාර් එක ගත්ත දාන ගිහින් දාලා ජලිය තාපවරන් එන්නේ නැත. අනේ ලොකු පුතේ ඔක කාගෙන් හරි ඉල්ලගෙන ආව වෙන්න බැරිද? මේ පොත පෑනක් කොරකම් කරනවා වගේ කාර් එකක් කොරකම් කරන්න පුළුවනේ. ඒකනේ අම්මේ. මල්ලිගේ යුනිවර්සිටි එකේ යාළුවෙක් ගිහද දන්නේ නේ. මොනවා වුණත් ලොකු පුතේ ඊය මල්ලිත් එක නොගිය එක වැරදි උඹ. මට වැඩ යන්න තියෙනවා. ඔයා මගේ ඇඳුම් ටික මැද්දද? අම්මා දෙක බොන්න මං එන්නම් ඈ. මේවා බීලා මේ පාරත් ලෙඩ වමන දායි දන්නේ ඉඟුරුත් දාලා හැදුවේ වැද මාමත් කිව්වා බඩවැල් වලට හොඳයි කියලා මේ බේත පව් මාතේ ඉන්න විදිහ දැක්කම දුකේ බැරුවා හරි හරි පස්සේ දුක් වෙන බැරිය මේ ගිහ මහත්තයා ඉක්මනට දෙන්න මට බේත් ගුලියම් බරන්නත් තියෙනවා වෙද මහත්තයා නම් මොකද අතක් අල්ලගෙන ඔයේ ඉන්නවා අපි එපෑ නැහෙන්න මං ඇවිල්ලා අම්බරලා දෙන්න Good morning. Good morning, sir. Me. Kiya the car? Har 10 500 hai sir. Ah. Thank you, sir. Ah. Sir, kohada weda karanne sir? Ah, mata denawa me plastic wathura bottle company ekak. Mokadda nama sir? Well Joe. හොඳම වතුර කියන එක මේ කොළඹ ගොඩක් ලොකු හෝටල් වල ඒව තමයි පාවිච්චි කරන්නේ. සර් ආයෙනකොට වතුර බෝතලයක් අරන් එන්න. අපේ මැනේජර්ට කියලා සමහරට දා ගන්න පුළුවන් මේ. ආ මෙන්න අපේ කාඩ් එක සර්. ෂා. මරුනේ.
මගේ නෑ. Thank you sir. See you.